අද අපි මේ වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුෂිටා කියන මේ පඳුරු මෑ වර්ගය ගැන. ඉතින් මේක ගැන විශේෂයෙන් කිව්වොත් මේක හරිම ලේසි හදාගන්න. දැන් ඔයගලන්ට පේනවා මෙතන මම වාජනයක තමයි හදලා තියෙන්නේ. අපි බලමු මේක පියවරෙන් පියවර කොහොමද හදාගන්නේ කියන එක. එතකොට මේ බුෂිටා කියන මෑ වර්ගය මේක පඳුරක් විදිහට තමයි හැදෙන්නේ. අස්වැන්නු නෙලීම ඇත්තටම දින 45ක් දින 50ක් වගේ කාලයක් ඇතුළත කරගන්න පුළුවන්. ඉතින් කෙටි කාලීන භෝගයක්. කෙටි කරල් එන්නේ සාමාන්‍ය මෑ කරල් වගේ හුඟක් ලොකුට කරල් හැදීමක් වෙන්නේ නැහැ. ඒත් එක්කම මේක පුළුවන් ගම්පහ කොළඹ වගේ ප්‍රදේශවල ලේසියෙන්ම ඔයා කරගන්න. ඉතින් අපි බලමු පියවරෙන් පියවර මේක කොහොමද නිවැරදිව මේ වගේ වගාවක් කරගන්නේ කියන එක. පළවෙනි පියවර තමයි අපි මුලින්ම නිවැරදි බඳුන තෝරා ගැනීම තමයි ඉතාම වැදගත් පියවර වෙන්නේ. මොකද බුෂිටා කියන්නේ පඳුරු විදිහට හැදෙන වැලක් විදිහට යන්නේ නැහැ, ඇත්තටම ගස් විදිහට හැදෙන භෝගයක්. ඉතින් ඒක අපිට මෙන්න මේ වගේ පොඩි වාජනයක අඟල් 12ක් විතර තියෙන වාජනයක උනත් හිටෝ ගන්න පුළුවන්. නමුත් මම විශේෂයෙන් තෝරගන්නේ මෙන්න මේ වගේ විශාල වාජනයක්. ඒතර අපිට මේක පැල කීපයක් හිටව ගන්න පුළුවන්. පළවෙනි කාරණාව තමයි මේකේ හොඳින් ජලවහනය සිදු වෙන්න ඕනේ. මොකද වතුර වැඩි වුණොත් ගහ මැරෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ ඇතුළේ තියෙන සිදුරු විද ගන්න එක තමයි අපි මුලින්ම කරන්නේ. මේ අවස්ථාවේදී අපි වගා මාධ්‍ය හදාගන්නයි හදන්නේ. ඉතින් මේකට මම තෝරගත්තේ මතු පිටපස් කොටස් එකකට කොම්පෝස්ට් කොටස් එකක් විදිහට තමයි. ඉතින් මේ මිශ්‍රණය හදාගෙන එකට කලම් කරලා එකට එක මතු පිටපස් එකකට කොම්පෝස්ට් එකක් විදිහට මේකේ මිශ්‍රණය හදා ගන්නවා. අපේ බඳුන තියෙනවා, හදාගත්ත මාධ්‍ය තියෙනවා. මේක පුරව ගන්න එක තමයි කරන්න. ඊට කලින් මේ සිදුරු ඇහෙන්න අපි මේ වගේ බොරලකින් දමා ගැනීම කරනවා. මේක කරදාන්න ප්‍රධානම හේතුව තමයි හොඳින් ජලවහනය සිදු වෙන්න ඕනේ. මේක මෙහෙම දමාගත්තට පස්සේ අපි අර හදාගත්ත පස් මිශ්‍රණය මේක වැහෙනකන් අපි දාගන්නවා මේ විදිහට. මුෂිටා කියන මෑ වර්ගයට මම යොදාගෙන තියෙන මෙන්න මේ බීජ జాතිය ළඟම තියෙන පොර කඩෙන් ඕගලන්ට මිලදී ගැනීම කරගන්න පුළුවන්. දැන් අපි කලින් දවසේ වතුරට දාගත්ත බීජ ටික මේ විදිහට ගන්නවා. අරගෙන අපි කරන්නේ මෙන්න මේ වගේ වලවල් තුනක් අඟල් භාගයක විතර වලවල් තුනක් හදාගෙන එක වලකට සාමාන්‍ය අපි ඇට හතරක් විතර මේ විදිහට දාගන්නවා. දාලා ඉවරලා අපි පස් වලින් මේ විදිහට වහ ගන්නවා. වහලා ඉවරලා මේකට හොඳින් ජලය සම්පාදනය කරනවා. හිටවගෙන සති එකමාරකින් මෙන්න මේ වගේ සාර්ථක පළ දැක ගන්න පුළුවන්. මම මේ අවස්ථාවේදී ඉන්නක් හිටවගෙනීමක් කරලා තියෙනවා. මේ තියෙන්නේ අපේ බුෂිටා වගාව මාසයේ සති දෙකකට ආසන්න වගාව දැන් හොඳින් වැඩිලා තියෙන්නේ. නමුත් අපි සතිකර පාරක් මේ විදිහට අපි ස්ප්‍රේ කර ගන්නවා. කොහොම සෙල් එක, මොකද මේකට මේවටත් එනවා හුඟක් කෘමි වගාවට එනවා. ඒ නිසා අපි ඒක පාලනය කරන්න මේ විදිහට ස්ප්‍රේ එක හොඳට ගහ ගන්නවා කොළේ යටපැත්තට සහ හැමපැත්තටම වැටෙන විදිහට. මේ දින සති 8ක් එහෙම නැත්නම් අපි මාස දෙකකට ආසන්න වෙලා තියෙන මුෂිටා කියන මෑ වර්ගය ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ වෙද්දි මල් ඇවිල්ලා තියෙනවා. ඉතින් තව සතියකින් විතර මේවා කරල් බවට පත් වෙනවා. මේ ඔයගොල්ලන් දකින්නේ මුෂිටා වගාවේ අවසාන පියවර, ඒ කියන්නේ අස්වැන්නු නෙලීම. දැන් මේ පැලවලට අපි කියන්නේ සාමාන්‍යයෙන් සති 8ක්, ඒ කියන්නේ මාස දෙකකට ආසන්න වෙලා තියෙනවා. මේ දින මගේ පළවෙනි මුෂිටා මෑ අස්වැන්න ඔයගොල්ලන් බලා ගන්න පුළුවන්. තාම මල් වෙන අවදි දියෙන්නේ. ඉතින් මේක දවස ගානේ අපිට ඇත්තටම අස්වැන්නු නෙලීම කරන්න පුළුවන් හොඳින් වැඩිද්දි ශාකය. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, ඔයගොල්ලන්ට තියෙන යෝජනා, අදහස්, ගැටලු සියල්ලම කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකෙන් තව කෙනෙක් ඉගෙන ගන්න යමක් තියෙනවා නම් අනිවාර්යෙන් ෂෙයා කරන්න. තවත් මේ වගේ වීඩියෝස් බලන්න ඕන නම් subscribe කරන්න, bell button එක බලන්න. ස්තුතියි.